කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම් පත පිළිබඳව ඡන්ද විමසීම කල් දැමිය යුතු බව කොළඹ අගරතුගුරු අති උතුම් මල්කම් කාදිලන් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අද පස්වරුවේ රජයට අවධාරණය කළා. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින්. වදන්ති 25ක් සංශෝධනයට ලක් කළා. දැන් මේ 25 කොහොමද ඇතුළත් කරන්නේ ඊළඟට? මේ කඩිමුඩි. දැන් මොනවද සංශෝධන කරන්නේ? එතකොට මේක සම්මත කරලා ඉවර වෙලාද සංශෝධන කරන්නේ? ඒ වගේ ගැටලු තියෙනවා අපිට. විත්ත පුරවැසියන් මේකටපත් නොකළ යුතුයි. ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවද? මේව විග්‍රහ කරන්න. මේ රට අපේ. මේ රට බාර දීලා තියෙන අවුරුදු 5 පාලනය කරන්න. මේ රටේ අයිතිකරුවෝ අපි. මේ රටේ ජනතාව. ඒත් අපි කරුණාවෙන් රජයට කියන්නේ මේ තත්ත්වයේ උඩ මේ කලබලේ මේ ප්‍රශ්නේ අවුලක් කරගන්න එපා. අපිට එසේ වුවත් ජනතාවට කරුණු කියමින් ජනතාව පිළිගැස්වමින් කටයුතු කරන්න සිද්ධ වෙනවා. කොවිඩ් වසංගතය නිසා විශාල අවුල් ජාලාවක් අපේ ජනතාව වැටිලා තියෙනවා. ලොකු අරගලයක යෙදෙන කාලෙක මේ පනත සම්පූර්ණ කර ගැනීමට තියෙන කුලප්පු මොකද්ද කියලා මම ප්‍රශ්න කරනවා. රජේ ඒකේ විනිවිද භාවය පිළිබඳව යම්කිසි සැකයක් අපිට ඇති වෙනවා. රටේ සම්පත් අනුන්ට පවරන්නට කලින් ජනතාවගෙන් අහන්න ඕනේ. මොකද ඒ තීන්දුව කියෙව්වේ ඊයේ. ඊයේ අදයි අතර දැන් ඡන්ද විමසීමක් තියන්නේ කොහොමද එකපාර කලබලේ මේක කරන්නේ? මෙම ඡන්දය කල් දමන්නට කියලා මම ඉතාමත්ම ඕනෑකමින් ජනතාවගේ පැත්තේ ඉඳලා කතා කරමින් මම ඉල්ලීමක් කරනවා. ඒ රහස කරන්නේ දැන් හම්බන්තොට ගිවිසුම අද වෙනකන් අපිට දකින්නේ නැහැ. පරයි අපි හොයමු. ඉතින් මේ පනත පිළිබඳවත් අපිට වෙන සැකයක් තියෙනවා. මම දැක්කා එතන බෝඩ් ගහලා තියෙනවා පළවෙනියෙන්ම ඒක ලියලා තියෙන්නේ සිංහල භාෂාව. දෙවෙනුව ලියලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව. තුන්වෙනුව ලියලා තියෙන්නේ චීන භාෂාව. ඒ වගේ අපේ රටේ චීන කොලනියක් හැදෙන්නේ. අපේ රට ශ්‍රී ලංකා මේ වෙනකොට මේ රටේ භූ දේශපාලනය පිළිබඳ ගැටලු රාශියක් තියෙන එක පැත්තකින් චීන තව පැත්තකින් ඉන්දියාව තව පැත්තකින් ඇමරිකාව අපි නිසා මේ රජයට පැහැදිලිව කියනවා කරුණා කළා අපි දීපු රට ඒ ආකාරයටම අපහුවකට ලබා දිය යුතු. එච්චරයි ඉර එතන.